අපි දැන් මේ විශිෂ්ට ගුරුත්වයේ මයින්න යන්නේ හරිද අපි කිරිසාම්පලයේ මුලින්ම සෙල්සියස් අංශක 20 ආසන්න උෂ්ණත්වයකට සිසිල් කරලා තියෙන්නේ හරි ඊළඟට අපි මෙන්න මේ ආකාරයට හිමීට ලැක්ටෝමීටරේ බස්සනවා හරි මේ විදිහට හිමීට යටට යවලා තමයි අතරින්න ඕනේ නැත්නම් ලැක්ටෝමීටරේ යටට ගිහිල්ලා යට කෙළවරේ මිනුම් සරාවේ වැදිලා ලැක්ටෝමීටරේ ඩැමේජ් වෙන්න පුළුවන් දැන් මෙතන අපි බලමු පෙන්වන පාඨාංකය කීයද කියලා බලන්න පැහැදිලිවම ඔයාලට පේනවා ඔව් 20 පහ වෙලා තියෙනවා 25 ඉරටත් යටට ගිහින් තියෙනවා නේද 30 ඔව් 30 තමයි රතු පාටට පේන ඉලක්කම ඒතර 30ටම ගිහිල්ලා නැහැ 25 ඉරේ ඉඳලා ඉරි කෑලි 4යි පලට ගිහිල්ලා තියෙනවා ඒ කියන්නේ මේ වෙලාවේ ඔව් කිරිකේ විශිෂ්ට ගුරුත්වය 1.029 ඒ කියන්නේ 30ට යට කියන්නේ 29 කියන තැන තමයි තියෙන්නේ 1.029 මේ වෙලාවේ කිරිකේ විශිෂ්ට ගුරුත්වය. එතකොට 1.029 කියන්නේ සෙල්සියස් අංශක කීයේද මේක පෙන්වන්න කියලා බලා ගන්න ඕනේ. වැරදි කිරීමේ සාධකය හොයන්න. හරිද? අපි බලමු ඊළඟට මේකේ උෂ්ණත්වය කීයද කියලා. ඒකට අපිට මේ විදිහට උෂ්ණත්වමානයක් භාවිත කරන්න පුළුවන්. ඔව් මේ වෙලාවේ කිරිකේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 23.6ක් විතර නේද 23.6යි ඔව් අපි හිතමු ඔව් ආසන්න වශයෙන් 24යි කියලා අපි හිතමුනේ 24යි නම් 24ට අදාළව ශෝධන සාධකය මේකට එකතු කරන්න ඕනේ ශෝධන සාධක අපිට බලා ගන්න පුළුවන් අපේ ප්‍රැක්ටිකල් පොතේ තියෙනවා මේදින් මේන බලන්න නිවැරදි කිරීමේ සාධකය සෙල්සියස් අංශක 24දී 0.11ක් වෙනවා එතකොට මේ කිරිසාම්පලයේ පුතේ ඔව් අපිට පෙන්නුව විශිෂ්ට ගුරුත්ව පාඨාංකය 1.029යි. ඒතර 1.029ට මේ 11 එකතු වෙන්න ඕන. ඒ කියන්නේ මේ කිරිසාම්පලයේ විශිෂ්ට ගුරුත්වය 1.04යි බිඳුවක් වෙනවා. විශේෂම දේ තමයි හොඳ කිරිසාම්පලයක් නම් විශිෂ්ට ගුරුත්වාගේ 1.02 යට 1.032 අතර වෙන්න ඕනේ. එතකොට මේක 1.04 කියලා තියෙනවා. ඒ කියන්නේ මේකේ ඝනත්වය වැඩි වෙලා තියෙනවා. ඝනත්වය වැඩි වෙලා තියෙනවා කියන්නේ එක්කෝ මේකට යොදේ ඉවත් කරලා නේද? යොදේ ඉවත් කරපු කින් සාම්පලයක් වෙන්න බෑ. මේක ගමෙන් ගත්ත කින් සාම්පලයක්. එහෙනම් මේකට අනිවාර්යෙන් කරලා තියෙන්නේ පිටි වගේ දෙයක් කලවම් කරලා. එතකොට මේක අපමිශ්‍රිත කිරි එකක්. හරි? ඕක තමයි එතකොට මේකෙන් කරන්න පුළුවන් නිගමනය.